අටු ආයුබෝවන් දරුවනේ සුබ රාත්‍රියක් සියලුම දෙනාට. ඉතින් අද අපි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපේ ගණිත ගැටලු ක්ලාස් එක. ඉතින් පුතේ විවිධ පන්ති කීපයක විකල්ප සර් වාරට දීලා තියෙනවා. නමුත් මේ ඔන්ලයින් ගැටලු පන්තිය ශිෂ්‍යත්ව විභාගය එනකම්ම දිගටම ඔන්ලයින් පැවැත්වෙනවා. හැම කෙනෙක් මේකට සහභාගි වෙන්න සුවිශේෂී ප්‍රශ්න පත්‍ර ඇගයීම් ගණිත ගැටලු ක්‍රම මේකේදී කරනවා. ඉතින් දැන් ගොඩක් ළමයි කොහොමද ඉන්නවා මේකේ. මම මෙසර එවලා තියෙනවා පුතේ ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්න පත්‍රයක්. මෙතෙක් අපි කරපු සමහර ප්‍රශ්න යොදාගෙන කරලා තියෙන පේපර් එක. මම මේ ප්‍රශ්න 40 තමයි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. ගොඩක් අය පේපර් එක ගන්න ලියලා ඇත්තේ. ලියලා තියෙනවා නම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් තමන්ගේ ලකුණු ප්‍රමාණය. ලියලා නැත්තම් දැන් පේපර් එක සාකච්ඡාව බලන්න බලලා පස්සේ පේපර් එක කරා ලියන්න. හරි? සෙනසුරාදාට කලින් පේපර් එකක් හම්බුනේ නැත්තම් මැසේජ් එකක් දාලා පේපර් එක ගෙන්න ගන්න ඕනේ. විශේෂ පරීක්ෂණය ඔබ තියන්න වැඩදි කියලා දෙන පස් ආයිබෝවන් සර් ආතේ විශාලට කන්නු මුදුන හොඳයි විශේෂ පරීක්ෂණය ඉතින් පුතේ මේක මම ඇනිමේෂන් එකක් හදලා නැහැ ඒකට හේතුව මේ ගණන් හදන්න ඕන නිසා නේද ඇනිමේෂන් එකක් හදලා වැඩක් නැහැ ඒක ගණන් හදන්න එපා ඒ වාරට මේ තේරෙන්නේ හැම ගානම සර් හදලා ගානම සර් හදන්න බලාපොරොත්තු වෙනවා අපි කරපු කෙටි ක්‍රම වලින් හරි ක්‍රම වලින් අපි හදමු කරන්නේ හරි ඇත හොඳයි පළවෙනි ගාන සර් ඔව් මැදින්ගගේ ගණන් පොත ගණන් ටික හදා ගන්නද? ඔව් පුතේ වැරදි බලනකොට තිබ්බ හදා ගන්න. යාළුවෝ පේපර් එක කරේ නැද්ද? සර් පේපර් එක බැරි වුණා. ආ ඒක තමයි. එහෙනම් ඉතින් මොකක් හරි සටහනක් දා ගන්න. ඒකල පේපර් එක ගන්න කරන්න පුතේ. මම පේපර් එකක් එවුවා කලින්. මං ගහරුවක් දැම් මෙමෙ. මේ වගේ පේපර් එකක් ඇද්දි ප්‍රශ්න 40 එකක් දාලා තියෙනවා ඈ. හරි. ආ සර් දැක්කනේ. අප බලමු. අවුරුද්දකට ඇති මාස වලින් දින 28ක් ඇති මාස කීයද? අවුරුද්දකට ඇති මාස වලින් දින 28ක් ඇති මාස. පෙබරවාරි මාසය. නෑනේ මේක අහන්නේ. පෙබරවාරි මාසය. අවුරුද්දකට ඇති අහගන්න. අවුරුද්දකට ඇති මාස වලින් දින 28ක් ඇති මාස කීයද? මුළු අවුරුද්දම නේ. එකයි සර්. එකයි සර්. ඔයාලේ තේරුම් ගත්තේ නෑ. එකයි නෙවෙයි. ඔයාගෙන් එහෙනම් එකයි නම් අහනවා දින 28ක් පමණක් ඇති මාස කීයද කියලා. දින 28ක් පමණක් තියෙන්නේ පෙබරවාරි මාසෙට විතරයි. අනික් මාස වලට 28 කියලා දිනේ නැද්ද? 12ක්. 12ක් තියෙනවා 28 කියන දිනේ. එහෙනම් පළවෙනි එකට උත්තරේ 12යි. ඕන් දැක්කද? බලලා හිතනවට වඩා ඒකේ තියෙන වෙනස් පැතිකඩ. ඔයාගෙන් අහනවා එහෙනම් පුතේ අවුරුද්දකට ඇති මාසවලින් දින 28ක් පමණක් ඇති මාසෙ. 28ක් පමණක් නෙවෙන්නේ හැම එකටම 28 කියන ඉලක්කම තියෙනවා. අවුරුද්දේ මාස 12ටම 28 කියන දවස 12. හොඳයි. වර්ෂයක දින 28ක් පමණක් ඇති මාසෙ කුමක්ද? මාස මොනවා? ඒ මොකක්ද? පමණක් තියෙන්නේ පෙබරවාරි මාසෙ. පෙබරවාරි. පෙබරවාරි. උත්තර ලියා ගන්නකෝ.
හරි පෙබරවාරි අවුරුද්දක එක ළඟ මාස දෙකක් ඇති දිනවල එකතුව 62ක් වේ ඔයාලා දන්නවද යූලි අගෝස්තු ඔව් ඒක මොකක්ද කියලා අහන්න ජූලි මාස 31යි අගෝස්තු මාස මම අගෝ කියලා කියන්න අගෝස්තු මාස අගෝස්තු හරිදුන් මේ රෙකෝඩින් මුලාල කරමු जूली नवंबर මේක ලියන්න පුළුවන් කීයෙන් කියන්න අතෙන් හතර ලියලා බලන්නත් පුළුවන් හරි නෝ එතකොට මේකේ තියෙන්නේ මොකද්ද බලන්න පුතේ 2019 වසරේ ජූලි එතකොට ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් නොවැම්බර් තමයි අපි ලියලා බලමු පස්සේ අපි කෙටි ක්‍රමයක් බලමු දැන් ඕන දැන් කෙටි ක්‍රමයක් මේකේ ඉන්න අදාළම ජූලි 27 වෙනකම් බලන්න ඉන්න බැහැර කරන්නේ ගහන්න එපා මයික් කවර් එක ගන්න එපා माइक ऑफ कर गंडे हाँ बालान ने बोले आप लिए हो ऐसा करते जूली विशिष्ट आंगा हर बार जूली विशिष्ट आंगा हर बार हाँ जूली माह में जिससे कहीं इवर आने ऐसा करते जूली विशिष्ट है क्या बात है बता जूली विशिष्ट में नायक अट्टे अट्टे इरिदा पहले वे आउ जे क्या ने होता है वेरी गुड पहले इरिदा आये इसी इरिदा नामे इसी नामे आगे एना अगोस तो तीह का बात है एक दाव समय इसी ना में बैठे मेरी तो नहीं बदादा इसी ना में अंतिरी था ना एक बदादा ना इसी ना में बदादा क्या बदादा दास का तीन ये की बार आई इधर पास यहाँ पे यहाँ ना अक्टूबर अक्टूबर एक का बाद दे अम्मा क्या कर सिकुरादा सिकुरादा එනා ඔක්තෝබර් 29 කවද්ද? සිකුරාද. සිකුරාද. ඔක්තෝබර් 30 කවද්ද? සෙනසුරාද. සෙනසුරාද. ඔක්තෝබර් 31 කවද්ද? ඉරිදා. ඉරිදා. නොවැම්බර් 1 කවද්ද? සඳුදා. 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 නොවැම්බර් අපෙන් අහන්න කවද්ද? නොවැම්බර් 17. 1 සඳා. 8 සඳා. පහළව සඳා 16 අඟහරුවාදා 17 බදාද බදාද කාටද ආවේ හ්ම් ආවේ නැත්නම් මම ගොයි මගේ බෑනේ හරි මට ලියපු එකෙන් නම් බදාද ආවේ කව ක්‍රමයකට හදන්න යන්නේ බලමු හරිද කියලා හරි මේක හැදුවම පුතේ වරදින්න තියෙන ඊට කඩක් වැඩි කොහේ හරි මිස් වුණොත් වරදිනවා දැන් මගේ එකක් හරිද මං කියලා මං තාම දන්නේ නැහැ මම ආයෙ නැවත බැලුවෙත් නැහැ නේ මේවා එකක් දුන්නාම අපිට පුළුවන් පොඩි ක්‍රමයක් අනුගමනය කරන්න ඔන්න බලන්නකෝ නිකන් හදන්න නේ බලන්න තාම ඒක අමාරුයි
ඒවායි ගණන් ටිකක් හදන්න ඕනේ ඉස්සරහට වැඩිපුර. 2019 වසරේ ජූලි 27 අඟහරුවාදා කිය ගන්න එපා. ජූලි මාසේ දින කීයද 31යි. එතකොට මට 27 වෙනිදා පළවෙනිදා බවට පත් කරලා ගන්න නම් මම මේකෙන් අඩු කරනවා පුතේ 26 වෙනි. එතකොට ජූලි මාසේ ඉතිරි දින කීයක් එනවද? මෙයා තමයි අපි ජූලි දෙක කියලා හොයාගත්තේ.
එකසි අසූ තුන්වැනි දවස තමයි මෙයාගේ වැන් දවස මාස වලින් හදලා බැලුවොත් එහෙම ජූලි දෙක එහෙනම් අධික අවුරුද්දකට හරි මැද දවසක් නැහැ පුතේ අධික අවුරුද්දකට හරි මැද දවසක් නැහැ පැහැදිලිද පුතාට ඔව් සර් කමං ගරන්ටි එක ආයතන බලන්නේ හදන්න හොඳයි හය ඊට පස්සේ 1972 වර්ෂය සියවසා දශකය අපි ළමයි දැන් මැජික් වගේ හදන්නේ වනේ මොකද්ද ක්‍රමේ එකක් අඩු කරා එකක් එකක් එකතු කරා ආ වෙරි ගුඩ් එකක් අඩු කළා එතකොට 1යි 7යි 9යි 1යි එකක් එකක් එකතු කරා එකතු කරා 7යි 1යි 8යි 9යි 1යි 10යි බින්දම එකක් විතරයි 20 වන සියවසේ දශකයේ 8 8 වෙනි දශකයේ කාට දාවේ
දාය එකක් නමේ මෙතන නමේ මෙතන දෙකයි දෙලාස් දහනමේ හරිනේ ඉතින් 20 එකක් අඩු කරපන් දහනමේ එකක් එකක් එකතු කරලා එහෙනම් 1 1 2 මෙතන 1 21 වන සිය වශයෙන් දෙවන දශක ඉතින් විවිධ ප්‍රශ්න එනවා. නමුත් මට පුළුවන් හැටි වෙලාවක දැන් මොන පාසල් නිවාඩු පුත්තා එනවා. මම කොහොම හරි ආවරණය කරලා දෙනවා. හරි. 10 වෙනි ගානාදමු. මා ඉපදුනේ 2011 වර්ෂයේදී. මල්ලි ඉපදුනේ ඊට අවුරුදු 5කට පසුයි. මල්ලි ඉපදුණු වර්ෂය 1900 වසා දශකේ. පොඩ්ඩක් හිතන්න තියෙන. කවුරු හරි 2011ට ඇදුවා නම් වැරදි. මොකද කරන්නේ නම් ඉස්සෙල්ලාම 2011ට මල්ලීට පසුව නම් අවුරුදු 5 වැඩි වෙනවා 5 1යි 6යි 1යි ආ 2016 තමයි බලන්නේ නේද එකක් අඩු කරපුවම 2015යි එකක් එකක් එකතු කරපුවම 2යි 21 වන සිය වසරේ දෙවන දශකේ කාටද ආවේ ප්‍රතික්ෂේපය මාසෙට ආවා එනං 1948 තමයි නිදා සම්පුනේ මේ අවුරුද්ද අමතක නම් මේ ගාන හදන්න බෑ ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ නිදාද ලැබී වර්ෂ 50ක් වෙන අවුරුද්ද එනං මේකට එකතු කරනවා කීයද 50 මෙතන 8යි මෙතන කීයද 1998 කියන අවුරුද්ද එනං සියවස අගතිය අඩුයි එකක් අඩු කරපම 7යි 9යි 9යි 1යි එකක් එකක් එකතු කරමු අරලිය මල් උදේ 4ක් පිපේ සවස 2ක් පරවේ දින 16ක් අවසානයේදී ගසෙන් දකින්නටදී මල් ගරණ කීය හරිනේ හරි එතකොට අරලිය මල් 4ක් පිපේ හවසට 2ක් පරවෙනවා රයිට් එතකොට බලමු මොකද වෙන්නේ කියලා දින 16ක් අවසානයේ එහෙනම් දින තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 4ක් පිපෙනවා 2ක් පරවෙනවා කීයතරු 4ක් පිපෙනවා 2ක් පරවෙනවා කීයතරු 1යි 2යි එහෙනම් සෑම දිනයකම 2 බැගින් ඉතුරු වෙනවා 2ව 16 32 1යි කීයද 32 32
හැබැයි දන්න ළමයි ඉන්න මන් ටිකක් ඔය තේරෙන ළමයින්ටත් එක මේක දාලා තියෙන. හරි. මේක පොතේ අහඹු ලෙස යොදා ගැනීම. පෙට්ටියක රතු නිල් දම් කහ යන වර්ණ වලින් බල්බ 7 බැගින් ඇත. මොනවද තියෙන්නේ? හොඳට බලන්න. රතු රතු නිල් හලු දම් කහ කහ දම් කහ කහ කීය බැගින් තියෙනවද? 7 බැගින්. 7 බැගින්. හරිද පුතේ? 7 බැගින් ඇත. ඉවත බලාගෙන වරකට එක බල්බයක් ඉවතට ගත්තේ නම් ඉවතට ගන්නා බල්බය අනිවාර්යෙන්ම රතු වෙන්න. අනිවාර්යෙන්ම රතු වෙන්න කීයක් ඉවතට ගන්න ඕනද කියලා අහනවා. මෙහෙම අපි ගන්නකොට ඉතින් මොන පාට එකක් ගන්න වෙයි දන්නේ නැහැනේ. මේක අපිට නිශ්චිත උත්තරයක් හොයන්න බෑ. මේක කියන ලොකු පන්තිවල සම්භාවිතාවයි. ඒක සාධාරණ සංකල්ප ශිෂ්‍යත්වයක් තියෙනවා. පුතේ මේකෙදි මොකද කරන්නේ? අපිට ගන්න ඕනේ මොකද්ද අනිවාර්යෙන්ම රතු රතු අනිවාර්යෙන්ම රතු එකක් වෙන්න නම් අනිත් ටික ඔක්කොම අයින් වෙලා තියෙන්න ඕනේ නේද? ආ ඔව් අනිත් ටික එළියට ගත්තොත් විතර රතු තියෙන්නේ අත දාලා අනිවාර්යෙන් රතු එකක් වෙන්න නම් ඒක ඇතුලේ නිල් තියෙන්න බෑනේ අත දාලා ගන්නකොට රතු එකක් වෙන්න නම් ඒකත් කහ තියෙන්න පුළුවන්ද? එකක්වත් පාට තියෙන්න බෑ එහෙනම් මේ බල්බ ඔක්කොම එළියට අරන් තියෙන්න ඕනේ නේද? ආ එනම් මෙයා ගන්න හත්වාරයක් එනවා මෙයා ගන්න හත්වාරයයි මෙයා ගන්න හත්වාරයයි මෙයා ගන්න හත්වාරයයි හත්වරක් හතර හත්වරක් හතර කී වාරයක් ගන්නවද මෙතන 28 28 වාරයක් ගන්නකොට මේ පාඩු ටික ඉවරද නැද්ද? ඉවරයි. ඉවරයි. එහෙනම් ඊළඟ පාර ගන්නකොට අනිවාර්යෙන් මෙන්නේ රතු එකක් නෙවෙයිද? ඔව්. 29 වෙනි වතාව. කවුද හැදුවේ ගන්න? අනිවාර්යෙන් 28 වතාවක් ගත්තාම මේකේ තියෙන රතු විතරයි කියලා අපි හිතනවා නේ? ඇයි මේ ටික ඔක්කොම ඉවරයි? හැබැයි ඊළඟ පාර ගන්නකොට අනිවාර්යෙන්ම කියන වචන තිබ්බා. එහෙනම් අනිවාර්යෙන් මෙන්නේ රතු එකක්. ටිකක් සංකීර්ණ ගණිත පද්ධති කීපයක් ඒවා. හරි. ඉහත පෙට්ටියෙන් ඉවතට ගන්න බල්බේ එකම වර්ණයෙන් දෙකක් වීමට නම් අවස්ථා කීයක් ඉවතට ගත යුතුද? හරි ආයෙදෙමු රතු තියෙනවා නිල් තියෙනවා නිල් කළු තියෙනවා දම් තියෙනවා හහ හහ මේවා තියෙන ඔක්කොම 7 බැරි හරි එකම වර්ගයෙන් දෙකක් වෙන්න ඔයාලා හිතන්න පළවෙනි පාර ගත්තාම ආවා රතු එකක් දෙවෙනි පාර නිල් ගත්තා තුන්වෙනි පාර කළු ගත්තා දම් ගත්තා කහ ගත්තා 1 2 3 4 5 සැරයක් ගන්නකොට හැම එකෙම එකක් ඇවිල්ලා නේද? ඔව්. එහෙනම් තව එක පාරක් ගන්නකොට කෝගෙන් හරි දෙකක් වෙන්න පුළුවන් නේද? ඔව් සර්. එහෙනම් මේ අර ඊළඟ එක රතු වුණොත් රතු දෙකක් වෙනවා. ඊළඟ ගන්න එක නිල් වුණොත් නිල් දෙකක් වෙනවා. එහෙම නැත්නම් ඊට 6 වෙනි වතාවට ගන්න එක කළු එකක් වුණොත් කළු දෙකක් වෙනවා. 6 වෙනි වතාවට ගන්න එක කහ වුණොත් කහ දෙකක් වෙනවා. ගයි අපි මේ ගන්නකොට අපි හිතනවා අවස්ථා පහක් ගන්නකොට හැම එකකින්ම එක බැගින් නැවලා ඉවරයි. හැබැයි 6 වෙනි වතාවේ ගන්නකොට මේන් කෝකක් හරි දෙකක් වෙන්න පුළුවන්. එහෙනම් පුතේ මේක ක්ලාස් එකකින් කරන්න පුළුවන්. 1 2 3 4 5 වර්ග සංඛ්‍යාව 5යි එකට එකක් එකතු කරනවා 6 වෙනි වතාවේ ගන්නකොට කුමක් හෝ බලවේගින් දෙකක් බවට පත් වෙනවා. අවස්ථා 6යි. කාගේ දෙකයි අමාරු ගණන් දෙක. ඉරුරංගේ හරි. මෙතනගේ හරි. අමාරු ගණන් දෙක. දැන් මේ ගණන් හදනකොට ඔයාලා පන්තියට ඇවිල්ලා කියන්න එදා හදපු ගණන් වලින් සර් මට අමාරුනේ මේ ගාන. මට ඒ ගාන නම් තේරුන්නේ නැහැ සර් හැදුවට. අන්න ඔයාලට අවස්ථාව සර් දීලා තියෙනවා. ආය ආය කියලා දෙනවා එතකොට. ඈ මාක් කරගන්න. දැන් තමාෂායම නම් මාක් කරන් අහනවා. ඉතින් ඒ වගේ අහගන්න හොඳයි ඒක.
හරි. ඊළඟට යම් 15 වෙනි ගානට මීටර් 12 දිග 90ක් සමාන කැපිලි ලැබෙනසේ ස්ථාන 4කින් කැපුවිට ලැබෙන එක් කැපැල්ලක දිග කොපමණද? මේ 90 පුතේ ගත්තොත් මීටර් 12ක් දිගයි. හරි. ස්ථාන කීයකින් කපනවද? 1යි 3යි 4යි. ස්ථාන 4කින් කප්පම කැපලි කීයක් එනවද? Kabeli, kabeli dekai, kabeli tunai, kabeli hatarai, kabeli pahai. Neda, meter 12 kali anuak samaan kabeli lebenese istana hatarakin kapu itu lebenese kabel leka diga. Kabeli pahai. Enam balamu api. Meter 12 ini ane kaya labban ante meter 12 amu kada karanta wenne. Kiyada bedanta wenne. Meter 12 කියන්නේ සෙන්ටිමීටර කීයද? කීයද? මීටර එකක් සෙන්ටිමීටර 100යි. 10ක් 1000යි. 12ක් 1000 200යි. 200යි. 1000 බෙදීම 5. 5. ඔයාලා 4ෙන් එම් බෙදුවත් වැඩේ වරදිනවා. ඔයාලා හතර පොලකින් කපනකොට කෑලි පහක් එනවා. ඔයාලා නිකන් හිතන්නකො 90ක් එක දණකින් කැපුවොත් කෑලි දෙකක් එනවනේ. සෑම විටම කැපුම් ප්‍රමාණයට වඩා කැබලි ප්‍රමාණය වැඩි පුතේ. නේද? එහෙනම් 1200 බෙදීම් 5 12ට කීයද? 12ට 2යි 10යි 10යි 2යි 1යි 4යි 2යි 5ට 4 20යි 2යි Bintu ay. Hari, hari ini dapat eh? Awas deh kak hari, awi nih hatre empat dua nih deh, hatre empat dua terjadi. Eke berada na? Oh, hatre empat dua ntar berada? Oya ala nikal lanua kapan deh? Kita nih kini kaya lagi ya kambing nih baru. Enam hatra apa lagi yang kau buatan? Kali hampir no pah. Mulut dura bedan doan. Kepeli praman. Apa tu? ස්ථාන 13කින් කපලද 90ක් එක් කැබල්ලක දිග 15ක් වේ. ස්ථාන 13කින් කැපුවා නම් කැබලි කීයද? 14යි. ආන් ඒක තේරුම් ගන්න. සෑම කැපුම් ප්‍රමාණයට වඩා කැබලි ප්‍රමාණය වැඩි. එහෙනම් එක් කැබල්ලක් 15ක් දිගයිලු. ඔන්න සංඛ්‍යා දෙකක් වැඩි කර ගන්න පුළුවන් වෙන්න ඕනේ. මීටර 15ක් දිගයි කිව්වට 14ෙන් වැඩි කරා. 4ක් පහ 20ෙන් බිංදුව දැම්ම දෙකක් ඉතුරුයි. 4වරක් එක 4යි 2යි 6යි. 1වරක් පහ 5යි 1වරක් එක 1යි. බිංදුවයි 6යි 5යි 11 එක දැම්ම එකක් ඉතුරුයි. 1යි 1යි 2යි. ඔච්චරද පුතේ? ඔච්චරද? සෙන්ටිමීටර 210යි. නිවින්නේ අපි මේ වැඩි කරේ මීටරනේ පුතේ. මීටර 15 වැඩි කරේ ඒ වගේම 14ක්. එහෙනම් මීටර 210යි. අපි වැඩි කරේ මීටර. ඒකයි මම මෙතන මේ නිකන් ලියන්නේ. හරි. වෙරි ගුඩ්. සෙන්ටිමීටර වැඩි කර ගන්න පුළුවන් වෙන්න ඕන. ඔටි කටෝ. අදනම් ලේසි නෑ පේපර් එක ඈ. අදනම් ටිකක් අමාරුයි. මයික් ඕෆ් කරගන්න ඈ සද්ද දාන්න එපා ටිකක්. හරි යමු ඊළඟට 17 වෙනි ප්‍රශ්නෙට.
hari minisun pastine dina 10 ekadi nima karana wada dina 2 ekadi nima kirimata minisun kiyak awashyada meka kiyana minit dina kiyala man meka issarada hadenawa man walata addakimak ganna thama dunne me ow sir eka nominate kara ha nominate karada minisun dina hari pote ek manusyayekota weda karana ewata kiyana midi kiyala hari minisun pastenekota weda karanta yanawa dina 10 harida dina 2 kadi meka nima karanta minissu kiyak onada kiyala ahana minisun pastenekota dina yanawa 10 dina 2 kada minissu kiyak onada kiyala ahana api hoya ganna ona pote metedi ek manusyayekota me wede nima karanta kochchera kalla yanawa ekata minissu gana wedi karanawa dina gana පස්වරක් 10 50යි 50 එක මිනිස්සෙකුට යනවා දින 50ක් එහෙනම් දින දෙකකදී බලන්න 50 බෙදනවා දෙකෙන් එහෙනම් මිනිස්සු කීයක් ඕනද 25 දෙනෙක් 25 දෙනෙක් ඕන සර් තමාෂගේ හරි මිනිස්සු 25 සර් ඔව් කියන්න පුතේ මට ඒ ගාන තේරුන්නේ Ka tikshana ada tikshana mega mehemai puthe man mega me kedi kramayakata kiyala dunne tikshana me balanna ko puthe hari hondata man aaye matak karannam e oya hondata ahaganna duwa minisun pas denekota dina 10ak yanawalu wedak nima karanna apen ahanawa e wedeema dina 2 kadi nima karanna minissu kiyak onada kiyala Tikshana api metendi hoya ganna ona dan me minissu pas denek ne puthe me wade iwara karanna eka manussayekuta kochchera kal yanawada kiyala ekata kiyenawa puthe minis dina kiyala man e ketiya kiyena midi kiyala eka manussayekuta me wade nima karanna yana kaalayata kiyenawa minis dinayak kiyala eka hoya ganna minissu pramaane wedi karanna ona dina pramaane paswarak 10 50 hari දැන් අපෙන් අහනවා දින දෙකකදී මිනිස්සු කීයක්ද කියලා එහෙනම් මේ 50 බෙදනවා දෙකෙන් පුතේ 50ට දෙකේවා 25ක් තියෙනවා මිනිස්සු 25 දෙනෙක් ඕන දින දෙකකදී කරා පොඩි තරකයක් තියෙන ගාණක් හැබැයි විභාග වල එන්නත් පුළුවන් හොඳයි දැන් මේ ගණන්ම අපි විභාගයේ කියලා අපි දන්නේ නැහැ පුතේ අපිට ඕනන්නේ මේ වගේ ගාණක් දුන්නාම ඔයගොල්ලෝගේ හිතීමේ ශක්තිය දියුණු කරන්න ඉතලා වැඩ කරන්න පුරු කරන්න නැත්නම් මම බලාපොරොත්තු වෙන්නේ කෙටි ක්‍රම ගොඩාක් කියලා දීලා ඒ ගණන් ටික හරියට හැදුවාම ඔයා හොඳයි කියන්නේ. ඔයා හැම වෙලේම උත්සාහ කරන්න වරදින්න හරි කියවලා ගාන හදන්න. right. අපි යන් ඊළඟ එකට 18 වෙනි ගාන. මිනිසුන් 6 දෙනෙක් දින 8කදී නිම කරන වැඩක් මිනිස්සු 4 දෙනෙකුට නිම කිරීමට ගතවන කාලය. ඔන්න දැන් ලේසි. මිනිස්සු 6යි දින 8යි. දින 8යි. ඔව්. අපෙන් අහනවා මිනිස්සු 4 දිනේකට දින කීයක් යනවද? මිනිස්සු දීලා දින ඇහුවත් ඒ විදිහමයි දින දීලා මිනිස්සු ඇහුවත් ඒ විදිහමයි. අපි ඉස්සෙල්ලාම ඔයා ගන්නවා මිදි. මිදි කියනවා මිනිස් දින එක මිනිස්සෙකට. එහෙනම් 6 වරක් 8 කීයද පුතේ? 6 වරක් 48යි. 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 Alangkah baiknya. Ini,